පරණ සිලබස් එකේ ප්‍රෝටීන හඳුනා ගැනීමට පරීක්ෂණ තුනක් තිබුණා. බයුරේට් පරීක්ෂාව, මිලන් පරීක්ෂාව හා සෙන්ත ප්‍රෝටීන් පරීක්ෂාව කියලා. ඒ නිසා පහුගිය විභාග ප්‍රශ්න ඈත අවුරුදු වල ඒවා බැලුවොත් ඔන්නෝ තියෙනවා. එතකොට ඔබ කලබල වෙනවා, යකෝ අපිට මේවා ඉගෙනුවේ නැහැනේ. ඇයි ඉගෙනුවේ නැත්තේ? දැන් සිලබස් එකට නැති නිසා. මේ ඒ බයුරේට් පරීක්ෂාව කරන තැනක් තියෙනවා. නිකම්ම මොකද බයුරේට් පරීක්ෂාව කරන තැන? ඡන්දේ දානකොට මේකේ ගාපුවාම ඒ ටග් ගාලා ඒක කාවදින්නේ මෙතෙන්ට හේදුවාට යන්නේ නැත්තේ. ඕක තමයි ඔය කරන්නේ. හරි, ඔය ටික මිශ්‍ර කරලා තියෙන්නේ. හරි, ඕක ගාපු ගමන් මොන පාට වෙනවද? දම් පාට වෙනවා. මොකද අපේ ඇඟිල්ලේ මොනවද තියෙනවද? ප්‍රෝටීන තියෙනවනේ, නියපොත්තේ කෙරටීන් තියෙනවනේ. එතකොට මේ නියපොත්ත වර්ණ ගැන්වෙනවා. එතකොට ගෙදර ගිහිල්ලාම හේදුවාට හේදුවාට මොකද වෙන්නේ? යන්නේ නැහැ. නැත්තම් හොර ඡන්ද දානවනේ. ඒත් දානවා අප්පා. බැටරිය සිට තියෙන්නේ H2SO4. ඒක අරගෙන හොඳට මේවා කරොත් එහෙම යනවා. හැබැයි මෙහෙමයි, හොඳ කල්පනාවෙන් ඉන්නවා නම් ඇඟිල්ල පාට කරද්දි අහුවෙනවා. නියපොත්තේ ෂයින් එක ගිහිල්ලා, හරි, නියපොත්ත මැට් වෙලා වටේ ටිකක් පොඩ්ඩක් ලෙලි ගිහින්. මොකද අර මේ මතු පිට තියෙන ඔක්කොමත් එක්ක මේ ඇසිඩ් එකට මොනවද දෙන සයිලත් එක්ක අයින් වෙලා, හරි, ඒක අහුවෙනවා ටක් ගාලා දන්න කෙනාට. නමුත් දන්නේ නැහැනේ ගොඩක් අය. එතන ඉන්නේ දන්නේ නැහැ. ඌ ගාන්නේ ඔය පරීක්ෂණයට අදාළ එකද කියලාවත් දන්නේ නැහැ. ඒක නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඒක තියෙන්නේ, හරිද, මේ අහන්න KOH සහ මේ කොපර් සල්ෆේට් මිශ්‍ර කරපු ද්‍රාවණයක් තියෙන්නේ පෙන් එකේ. ඒක නිල් පාටයි. නිල් පාටයි, හරි. මේකේ ගාපු ගම මොන පාට වෙනවද? දම් පාට වෙනවා. ප්‍රෝටීනේ පාට වෙනවා. මට තවත් එකක් මතක් වුණාම, එහෙම ඉස්සර පළන සිලබස් එකේ ප්‍රෝටීනවල ජෛවීය කෘත්‍යයන් කියන එකේ 8ක් තිබුණා. 8ක්. එකක් අයින් කළා දැන්. ගොඩක් කරන්නේ ඉතින් අයින් කරන එක තමයි වැඩි හින්දා. ඒ පරණ සිලබස් එකේ 8 කියලා තිබිච්ච එක මොකක්ද දන්නවද? සමහර ප්‍රෝටීන විෂ සහිත සංයෝග. ලෝකේ තියෙන උග්‍රම විෂ ගත්තොත් ඒ විෂ ප්‍රෝටීන. මාරිත් බහිතනවනේ. ඔව්. ප්‍රධාන වශයෙන් උග්‍ර සර්ප විෂ ප්‍රෝටීන්. පැහැදිලිද ඒක? එතකොට පොළඟෙක්ගෙන් ගන්න විෂ ගන්න පුළුවන්, හරි, ලාකහ පාට එනවා. එකෙන් එක බිඳුවක් මිනිස්සු 15 දිනක් විතර මරන්න ප්‍රමාණවත්. එතකොට මේ හැබැයි ඒක බිව්වොත් මැරෙන්නේ නැහැ. හේතුව කියන්නේ මුඛ මාර්ගයෙන් ගියොත් මැරෙන්නේ නැහැ. ඇයි? ප්‍රෝටීන ජීර්ණය කරනවා. හැබැයි ජීර්ණය කරන්න කලින් අන්න ස්රෝතයේ තුවාලයක් තිබුණොත්, එහෙම නැත්නම් ආමාශයේ තුවාලයක් තිබුණොත්, තුවාලෙ තිබිච්චනින් ඇතුළුනොත් මැරෙනවා. රුධිරයට ගියොත් ඉවරයි. පොළොන් විසේදී නම් තනිකර රුධිරේ මොනවා වෙනවද? කැටි ගැහෙනවා. ඒක බලන්න පුළුවන් ඕයි නම් මේ රුධිරේ මෙච්චරක් විතර අරගෙන ඒ පොළොන් විසෙන් බිඳුවක් දැම්මනම් විනාඩි 5ක් යනකොට රුධිරය එකම මොකක් වෙනවද? ගුලියක් වෙනවා. ජෙල් එකක් වගේ වෙනවා. ඇඟ ඇතුළේ කොහොම වෙනවද එතකොටනේ? මට කියන්න සර්පයාට විස තියෙන්නේ ඇයි? මොකටද උට විස? කියන බං සල්පයාට මොකටද විස තියෙන්නේ කියලා. උගේ තියෙනවා මෙහෙම ග්‍රන්ථියක් කොහොම. මේ ග්‍රන්ථියට සම්බන්ධ වුණොත් පීල්ලක් වගේ එකක් තියෙනවා ඔන්නෝ. එතරු මොකද කරන්නේ? මෙහෙම ගහනවා. ගහලා ඌ මේක මොකක් කරනවද? මේක කරනවා. එතකොට තමයි විස ටික අපේ ඇඟ ඇතුළේ යන ඉන්ජෙක්ෂන් එක වගේ බ්ලඩ් වලටම දෙනවා. දැන් මම ඔබෙන් අහනවා, ආපහු මේ මොකටද සර්පයාට විස තියෙන්නේ? විස තියෙන්නේ මිනිසුන්ට දෂ්ට කරන්න නෙමෙයි. මොකටද එහෙනම් විස තියෙන්නේ? විස තියෙන්නේ ඌ ගොදුරක් අල්ල ගත්තාම ගොදුර මොනවා කරන්නද? අඩපණ කරන්න. ඇයි අඩපණ කරන්නේ? කොටියෙක් හරි සිංහෙක් හරි ගොදුරක් අල්ල ගත්තාම ගොදුර අඩපණ කරන්නේ කොහොමද? ඔව්, නියපොතුලින් අල්ලා අපල මෙහෙම කළා, හරිද? ඔව්. ඒ සෙල්ලම් කරන්න බෑනේ සර්පයාට. ඒ හින්දා සර්පයා කරන්නේ මෙහෙම. මීයේ කොහොම ඉන්නවනම් බොම හිමින් උගේ ඉස්සරහ පැත්තෙන් යන්නේ නැතුව පිටිපස්ස පැත්තෙන් ගිහිලාලා අල්ලගන්න එක, හරිද? අල්ලගත්තාම එකපාරට මුළු ඇඟෙන්ම අහුවෙන්නේ නැහැනේ. මෙන්න මේ හරියන්නේ මීයාගේ අහුවෙන්නේ. අහුණාම, හරිද, ඌ අඩපණ උනේ නැත්තම් මොකද වෙන්නේ? ඌත් මරබයේ දඟලනවනේ. ඊට පස්සේ ඌ මොකද කරන්නේ? ඌ කොහොම හරි හැරිලා හයි ගාලා අරුව හපනවා. හරි, අර නායාගේ මෙහි ඔක්කොම හපනවා. පැහැදිලිද ඒක? එතකොට කවදාවත් මීයක් අල්ලගන්න වෙන්නේ නැහැ. දැන් විස තියෙනකොට මෙහෙමයි වෙන්නේ. ඌ අල්ලනවා කියන්නේ අල්ලනකොටම දෙක මේ විස ටික වදිනවා. හරිද? මිනිහෙක් මරන්න ප්‍රමාණවත් නම් ඒක, හරිද? මීයා ගැන කවර කතාවද?
ඌට නිකන් එකපාරට ඊට පස්සේ මොකද කරන්නේ? කිසි කරදරයක් නැතුව හිතේ හැටියට මොනවද කරනවද? ගිලලා දානවා. එච්චරයි. පැහැදිලිද? එතකොට සර්පයෝ ඇයි මිනිසුන්ට දෂ්ට කරන්නේ? මිනිසුන්ට දෂ්ට කරන්න හේතු දෙකයි තියෙන්නේ. හරි. දෙකයි. එක, ඌට වැරදිලා. ඌට වැරදිලා. හරි. ආගෙන රාත්‍රී කාලයේ ඌ රාත්‍රී කාලයේදී නේ ඔය වැඩිපුර දෂ්ට කරන්නේ. රාත්‍රී කාලයේ ඌට ඉන්ෆ්‍රාරෙඩ් එකක් තාප විකිරණ වලින් තමයි ඌට පේන්නේ. තාප විකිරණ වලින් ක්ලියර් පික්චර් එකක් පේන්නේ නැහැ. තාපයේ තියෙන තැන නිකන් ඔහොම රවුමක් තමයි පේන්නේ. හරිද? ඌ ඉන්නවා මෙහෙම මීයක් යන පාරේ එනකන් බලාගෙන ඉන්නවා. හරිද? මේ ඉන්නවා බලාගෙන. හරිද? තාප තරංග වලින් පේන්නේ. හරිද? ඔව් ඉන්නවා 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 බලාගෙන. අපි යනවා ඒ හරියෙන් ඔහොම. සෙරෙප්පු දෙකක්වත් දාලා නැහැ. දැන් අපේ මාපටැඟිල්ල ඔහොම තියෙනකොට එතනින් හරිද? ඌට ඒ වගේ හැඩයටම පේනවා. හරිද? ඌ හිතන්නේ මොකෙක් කියලාද? මීයක් කියලා ගහලා බලපුවාම අයියෝ මීයක් නෙමෙයි මිනිහෙක්. දැන් සෝරි කියන්නේ ගහලා ඉවරයි. ඕක තමයි වෙන්නේ. ඒ ඌට මොනවා වෙලාද කියන්නේ? වැරදිලා. දෙක, දෙවෙනි එක. දෙවෙනි එක තමයි අපි ওই හැරි උඩ බලාගෙන ඔහම ගිහිල්ලා ඌව කඳ මැද්දෙන්න පාගෙන. ඒත් තාම දැක්කේ නැහැ. හරිද? ඌ අපිව තල්ලු කරන්න පරයන් යකෝ කියලා එහෙම ඌට බෑනේ ඒක කරන්න. දැන් ඌට තේරෙනවා මෙහෙම බඩ මිරිකලා මැරෙන්න එන්නේ. දැන් ඌ මොකද කරන්නේ? කරකිලා දෂ්ට කරනවා. එතකොට තමයි දන්නේ. හැබැයි එහෙම වෙලක් දෂ්ට නොකරන අවස්ථා තියෙනවා. ඔව්. තඩි නායකව කඳ මැද්දෙන් පාගලත් ඌ මට දෂ්ට කරේ නැහැ. දැක්ක නැතුව පාගලා. මං මොම ගියා ඌ පෑගුණා. ඒ පව් ඌත් බය වුණා මාත් බය වුණා. හරිද? ඌ එන වේගෙන් ෆූස් ගාලා පිම්බා දෂ්ට කළේ නැහැ. ඌට දෂ්ට කරන්නම තිබුණා වගේ නැහැ. මන් දන්නේ හේතුව දෂ්ට කළේ නැහැ. ඒ වුණාට මිත්‍යා කතාවල තියෙනව නේද නයා? හැතැම්ම 20-30 බඩගාගෙන බඩගාගෙන ඇවිල්ලා තරහකාරයා එනකම් බලාගෙන දැකලා තියෙනවනේ. තරහකාරයා එනකම් බලාගෙන ඉන්නවා. ඕන්න එනවා මිනිස්සෙක්. මෙයාගේ තරහකාරයාගේ නම සිරිපාල. හරිද? දැන් සිරිපාල එනකම් බලන් ඉන්නවා. හරිද? හරි එනවා මනුස්සෙක් එනවා. හරිද? ළඟටම එනක බල අම්මට සිරිපාල නෙවෙයි සුමනපාල. සුමනපාල ඵලයන්. සුමනපාලත් එක්ක කිසිම මොකක් නැද්ද? අමනාපයක් නැහැ. යකෝ නයාට පුළුවන් නම් මූ සිරිපාල නෙවෙයි සුමනපාල කියලා අඳුනගන්න ඌව කැම්පස් යවන්න තිබුණේ නයා. අපිටවත් කරුවලේ උන් දෙන්න හොයාගන්න බෑ. මූ හොයාගන්න. මේ මිත්‍යා කතාවලට ලෝකේ හරි ඉල්ලුමක් තියෙනවා නේද? ඒ වගේ මොලයක් තියෙනවා නම් සර්පයෙකුට මොනෝ කරන්න බෑ. හැබැයි එක දෙයක් තියෙනවා මෙහෙම. සර්පයාට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ පරිසර පද්ධතිය ඇතුලේ සර්පයා කරන කාර්යභාරය අපිට කරන්න බෑ. සර්පයෝ ශීඝ්‍රයෙන් මොනවා වෙමින් පවතිනවද කියන්නේ? වඳ වෙමින් පවතිනවා. ඒකට හේතුව අපි උන්ව මොනවා කරන එකද? මරණ එක. සහ අපිට තියෙනවා උන් ගැන හරි කැතක් නේ. බයකුයි කැතකුයි දෙකම තියෙනවා. ඒ වෙනකොට ඕගොල්ලෝ සර්පයෝ අල්ලලා අරේ මේක ලෝතින් කරලා තියෙනවා නම් ඒ ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ කවදාවත් සතෙක් උන් මරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. දැන් සමහර අය ඉන්න ටෝම් පච කියනවා. හරිද? පන්න පන්න දෂ්ට කළාලු. ඔබ දන්නවද එහෙම අවස්ථාවක වෙලා තියෙනවා? මොකක්ද දන්න වෙලා තියෙන්නේ? ඌ කරුවලේ යනකොට මෙහෙම ඌ ගහලා සතා. ගහපුවාම කලිසමේ උගේ දලේ පැටලිලා. ඉතින් මූ ඔහොම යනකොට ඔහොම එනවා. සමහර තැන්වල වෙලා තියෙන එහෙම එක. පන්න පන්න දෂ්ට කරන්න පිස්සු යවුට. ඉතින් ඒවා ඔක්කොම මිත්‍යා කතන්දර ඒවා. අර මිත්‍යා කතා හදලා තියෙන්නේ නේ. නයා ගෑනු කෙනෙක් වෙනවා. ගෑනු කෙනා නයා වෙනවා. හරි වැඩේ කියන්නේ ඒ ගෑනු කෙනා නයා වෙනකොට ගෑනු කෙනා ඇඳලා හිටපු ඇඳුම් ටිකකෝ. ඒවා තැන් තැන් වල වැටලා තියෙනවද? නයා ගෑනු කෙනෙක් වෙනකොට ඇඳුම් කොහෙන් දෙන්නේ? පොඩි එකෙකුට ආහාර දාමයක් ලියන්න කියලා 8-9 වගේ පන්තිවල. ඌ මෙහෙම ලියලා මේකේ අගට ලියලා තියෙන්නේ සිවන්නේා කියලා.
ඒ උන්ගේ ඔළුවට කොච්චර ඒවා ගිහිල්ලාද? ඌ ඒක ඇත්තට ලිව්වද නෝන්ඩියට ලිව්වද දන්නේ හැබැයි ලියලා තිබුණා. සර්පයෝ පිළිබඳ වැඩසටහනක් අපි කරා. තව සත්තු ටිකක් හොයාගත්තා. මේ සත්තු හොයාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. සත්තු හොයන්න නෑ දැන් ඇත්තටම. හොයන්න අඩුයි ඇත්තටම. හොයාගන්න අමාරුයි. හරි, තරුණ සත්වවේදීන්ගේ සංගමය කියලා එකක් තියෙනවානේ. සමහරට ඕගොල්ලොත් ඒකේ සමාජිකව වෙලා ඇති. දෙහිවල සත්වෝද්‍යානයට ගිහිල්ලා ඒකෙන් ඇප්ලිකේෂන් එකක් අරගෙන ඒක බාර දීලා ඕගොල්ලන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒකෙදි මේ මොනවාද සර්පයෝ ගැන විතරක් නෙමෙයි ගොඩක් අය ගැන අධ්‍යයනය කරනවා. හරි, දැන් 2023 පන්ති එහෙම ඉන්නවා ළමයි 10ක් විතර වගේ. ඒගොල්ලන්ට හොඳට ඒ සත්තුන්ව හැන්ඩල් කරගන්න පුළුවන්. එතකොට මම ඔබට කියන්නේ ඔය ගෙවත්තට එන සර්පයින්ගෙන් ඔය මරණෑගෙන් 99%ක්ම විස රහිත සත්තු තමයි අපි මරන්නේ. අපරාදේ පොළඟ කියලා හිතාගෙන හරියට පිඹුරු පැටව මරනවා. දෙන්නම එක වගේ පේන්නේ. හැබැයි හොඳට දන්න එක්කෙනාට අඳුරගන්න පුළුවන්. ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න ඕනේනේ. අපි ඒක කරන්නේ නැත්නම් වෙන කරන්න කෙනෙක් ඇත්තෙත් නැහැනේ.